ඔබ ගව පණක් නැද්ද? ඩොලර් 50,000ක් මට මේ උදව් කොහොම හරි කරලා දෙන්න. මගේ නම චන්තිම ජයනෙත්ති. ඩොලර් කියන චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මම. අපි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරේ සියලුම දේවල් මං හිතන්නේ මේක ප්‍රථම චිත්‍රපටය තමයි. සියලුම කටයුතු ඔස්ට්‍රේලියාවේ සිද්ධ වෙච්ච චිත්‍රපටයක්. ඩොලර් තමයි මේ චිත්‍රපටයේ නම. අපි ඔස්ට්‍රේලියාවේ දර්ශවන කිහිපයක් දැන් මේ වෙනුවට පැවැත්වුවා පහුගිය සති දෙකේ. අද තමයි මේ විශේෂ දර්ශනයක් හැටියට අපි හිතවතුන් සහ ශාස්ත්‍රයේ සම්බන්ධ බොහෝ දෙනෙක්ට අපි එන්න කියලා අපි මේ චිත්‍රපටය පෙන්නුවා. නුදුරු දිනකදීම අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ටත් මේ ඩොලර් කෘතිය ප්‍රදානය කරන්න. මේකේ කතා තේමාව ඇත්තටම වෙන්නේ ලංකාවෙන් පිට වෙන ජාත්‍යන්තර සිසුන් වශයෙන් විදේශගත වෙන ශිෂ්‍යයන්ට තියෙන ප්‍රශ්න. ඒ වගේම පර්මනන්ට් රෙසිඩෙන්ස්ලා හැටියට ගිහිල්ලා ඒ රටවල්වලදී මුහුණ දෙන්න ප්‍රශ්න කිහිපයක් කැටි කරගෙන නිර්මාණය වුණු නිර්මාණයක්. ඉතින් සියලු දෙනාටම ළඟදීම රස විඳින්න ලැබෙයි කියලා මම හිතනවා. ඒක ලබා දෙන්නත් අපි කටයුතු කරමින් ඉන්නවා. ඔහොම ඉස්සෙල්ලා හිතපන් ගාන වෙන කෙලින් ගාන්න කියපන්. ඇත්තටම මම ඒ උත්සාහය ගැන ඇත්තටම සන්තෝෂ වෙනවා. සාර්ථක උත්සාහයක්. කියන්නේ අඩුපාඩුකම් තියෙනව නැත්තේ නැහැ. නමුත් චිත්‍රපටය තුළ අපිට අපිව අල්ලගන්න පුළුවන් කමක් කතාව තුළ එක්තරා මට්ටමකට ගෙනාවා. මට හිතනවා ස්ක්‍රිප්ට් එක තව පොඩ්ඩක් කම්පැක්ට් වුණා නම්, තව පොඩ්ඩක් ඩිවලප් වුණා නම්, තව පොඩ්ඩක් ඇතුළට හාරවුස් එකන ගිය ගතියක් තිබුණා නම් හොඳයි කියලා. ස්ක්‍රිප්ට් එකේ පොඩි එහෙම එකක් තමයි මට දැනෙන්නේ. නමුත් ඇත්තටම මේ දැන් රංගපෑම් මෙහෙම ගත්තාම ඇත්තටම උත්සාහයක යෙදිලා තියෙනවා යමක් කරන්න. ඉතින් ඒක සාර්ථකයි. ඉතින් මම හිතනවා අපි ඇත්තටම මේ යමක් කරන්න උත්සාහ කරන එකේ වටිනාකමක් තියෙනවා. මම හිතන්නේ මේක ආරම්භයක්. ඉතින් මීට වඩා එහෙන් තව ලෙවල් එකකින් වැඩක් කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා මේ කණ්ඩායමට. සහ මම ධෛර්ය ශක්තිය ප්‍රාර්ථනා කරනවා, විශ් කරනවා මීටත් වඩා හොඳින් යමක් තව ඉදිරිපත් කරන්න මේ ලැබේවා කියලා. මෙහෙ මචං මොන මගුල වුණත් අපිට ඉන්න අපිට. අයියා මොකෝ සීනේ? ඩොලර් චිත්‍රපටිය මං හිතන්නේ ලංකාවේ ප්‍රඩක්ෂන් එක පරිමිතවට පිට රටක ලංකාවෙන් එළියේ ලංකාවේ නළු නිලියන් නෙමෙයි, නමුත් ලංකාවේ පිට රට පදිංචි ශ්‍රී ලාංකිකයන් එකතු කරගෙන කොරෝනා වලින් පස්සේ කරපු වැඩක්. මං හිතන්නේ අත්දැකීම හරි සුන්දරයි අපිට දකින්න හම්බ වෙනකොට. ඉතින් චන්දිම මං හිතන්නේ සීමිත සම්පත් වලින් ලොකු උත්සාහයක් දරලා තියෙනවා හොඳ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්නට. ඉතින් මං හිතනවා මං ඔහුගේ උත්සාහය ඉතාමත් ඉහළින් නගේනවා. මොකද ලේසි පහසු නැහැ, ට්‍රේන් කරපු නැති, මොකද වෘත්තිමය රංගන ශිල්පිනින් නෙවෙයි. එතකොට ඒ වගේ කෙනෙක් ඒ වගේ කට් පිරිසක් එකතු කරගෙන චිත්රපටයක් කරනවා කියන එක ලේසි නැහැ. ඉතින් චන්දිමටත් මේ චිත්‍රපටයට දායකත සියලුම අපේ ශ්‍රී ලාංකිකයන්ටත් මගේ මුළු හදවතින්ම ස්තුතිය සහ විෂර්ස්. මොකද ලේස් වැඩක් නෙමෙයි ඔගොල්ලෝ කරලා තියෙන්නේ. ඉතාමත් සතුටින් ඉහළින් අගෙනවා ඔගොල්ලන්ගේ උත්සාහය. ඉතින් ඩොලර් චිත්‍රපටිය රිලීස් වුණාම ඇවිල්ලා කට්ටියට බලන්න. මම හිතනවා මේක අඩිතාලමක් වෙයි ලංකාවේ ප්‍රොෆෙෂනල් රංගන ශිල්පිනින් සහ ඔස්ට්‍රේලියාවල මේ ප්‍රඩක්ෂන් ටීම් එකක් දැන් ඉන්න නිසා අපිට කොලැබරේෂන්ස් ඉස්සරහට කෙරෙන්න කාලයක් හරි ඇති වෙලා තියෙනවා සහ ඒකට අඩිතාලමක් ලැබිලා තියෙනවා කියන එක මට හැඟෙනවා. ඉතින් wish you all the very best for the dollar team. Thank you. ඔබ දැන් ඉස්සිතයක් මතක නැහැ. ටක්නිකලින් ඇහැරෙන්න හඳටත් හොරෙන් යුපියන් මොනව වුණත් ළමයා ග්ලෙන් මේවල ස්කූල් එකට දාන්න ඕනේ එච්චර. ඇත්තම මේක අලුත් නව නිර්මාණයක්.
ඔස්ටිරයාාව ඉන්න ශ්‍රී ලාංකිකයක් කරපු නිර්මාණයක් චන්දිම ජයනැත්ති. ඇතර මේ උත්සාහයමං අගේ කරනවා. මොකොද මම දැක්ක මීතපටිය සිනමාත්මක සාධනී ලක්ෂණ බොහොමයක්. එකයන්නේ ඊට අමතරව පිටරට විදේශගත වන අපි ශ්‍රී ලාංකිකයන් ඒ රටවල ගියාට පස්සේ තමන් විදින දුක්මහන්සේ ගැන මුදල් හොයන්න ඩොලස් හොයන්න විදින දුක්මහන්සේ වගේ අන්තිමේදී ඩොලස් දිසාම ඒගොල්ලන්ගේ ජීවිත මඟහැරෙනවා ඒගොල්ලන් ජීවත්වීම. ඔන්න ඒ කාරණායක ලස්සන කතාවකුත් කුතුහලය දනවන කතාවකුත් පිටපට අඩංගුලා තියෙනවා. ඉතින් ආසාවෙන් බලන්න පුළුවන්. තව මේකේ සිනමාත්මක අගය වැඩි වුණා නම් හොඳයි කියලා මට හිතෙන්නේ. විශේෂයෙන්ම හොඳ සිනමාත්මක කැමරා පාවිච්චි කරා නම් හොඳයි කියලා හිතනවා. එයාගේම ඒවද තවත් කියන දෙයක් තමයි මේ චිත්‍රපටි නළුලියන් ආධුනික වුණත් මම දකින්න ඔවුන් හොඳින් චරිත නිරූපණය කරනවා. එයාගේම සංගීතය හොඳයි. ඉතින් හැම දෙයක් බොහෝ දේවල් යහපත් අත්දැක මම දැක්කා. හොඳ සිනමාත්මක නිර්මාණයක් විදිහට ඩොලර් චිත්‍රපටිය මම හඳුන්වනවා. හරිම විශේෂ දවසක්. මොකද පරණ යාළුවෙක් මෙල්බන් වල අපේ යාළුවෝ දෙන්නෙක් එකතු වෙලා කරපු මෙල්බන් වල කරපු ශ්‍රී ලංකන් ප්‍රොඩක්ෂන් එකක් ලංකාවේ ස්ක්‍රීන් එකක් අපිට බලන්න chance එකක් ලැබුණා. ගොඩක් කල් ඉඳන් අපේ තිබිච්ච හීනයක් තමයි එහෙ හිටපු යාළුවෝ සෙට් එකේ. හැබැයි හිතුණාට වඩා ඉක්මනට මාර්ම ස්ටෑන්ඩඩ් එකකින් චන්දිමයි විනෝද් උයි ලස්සන වැඩක් අපිට පෙන්වලා තියෙනවා. මේක ඇත්තරම නිකන් ගොඩක් පැත්තෙන් සන්තෝෂ දවසක්. මොකද ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපිට දැන් එහෙ ඉන්න අපේ ලංකාවේ කමියුනිටි එකේ එහෙ ඉන්න ආටිස්ට්ලායි මෙහෙ ඉන්න ආටිස්ට්ලායි කොලැබරේෂන් එකකට යන්න පුළුවන් තත්ත්වයක් පේනවා. සුබපතනවා චන්දිමටයි ඒ මුළු ටීම් එකටම. බර්නි ප්‍රොඩියුසර් ඇන්ඩ් විනෝද් සිනමටෝග්‍රාෆර් ලස්සන වැඩේ කරලා තියෙනවා. ගොඩක් හොඳ ස්ටෑන්ඩඩ් එකක තියෙනවා. ලංකාවේ දැනට යන කමර්ෂියල් මූවිස් වලට වඩා හොඳ තත්ත්වයක් තියෙනවා කියලා මට කියන්න පුළුවන් බය නැතුව. සෝ ඕල් ද බෙස්ට් ටු චන්දිම විනෝද් ඇන්ඩ් බර්නි. මේ පුළුවන්කමට ආපු ගමන නෙවෙයි ජීවිතේ ලස්සන කරගන්න ආපු ගමන. හීනලු හුබඳින හීතල නගරේ කාටත් හොරෙන් මට මම වෙන්න. තෝ එහෙනම් මොන මගුලකටද ලක්ෂ ගාණක් වියදම් කරා මෙහෙ ආවේ?